ගැලපෙන ආයුෂ් ඇන්ටි කැවිටි ටූත් පේස්ට් නව ඇසුරම. කාලයට ගැලපෙන ආයුර්වේදීය විසඳුමක්. ප්‍රතිව්‍යුහ ගත කිරීමට නියමිතව ඇති මිල්කෝ ආයතනයේ සේවකින් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ සභාපති රේණුක පෙරේරා මහතාට ඉවත් වන ලෙසට බල කරමින්. මිල්කෝ ආයතනය පාඩු ලැබීමට සභාපතිවරයාගේ ක්‍රියාකලාපයේ හේතු වී ඇතැයි සේවකින් විරෝධතාවේ නිරත වෙමින් පැවසුවා. ඔවුන් පෙන්වා දුන්නේ ජීවනාංක දීමනාව වැටුප් වරුදකැතුළු වරප්‍රසාද රැසක් සභාපතිවරයාගේ කාලය තුළදී අහිමි කර ඇති බවයි. මෙතුමා මේ ආයතනයට එනකොට මේ ආයතනයේ රාජ්‍ය විගණන අංශයක් තිබුණා. මේ විගණන අංශය ඉවත් කරලා එයාට ඕන කළමනාකරුවෙක් ගෙනල්ලා මේ ආයතනයට දැම්මා. එයාට ඕනේ විදියට මේ ආයතනයේ ටෙන්ඩර් පටිපාටි ගෙනහිල්ලා මේ වෙන විට ආයතනයේ OD එක 1600 දක්වා අරන් ගිහිල්ලා තියෙනවා. මිලියන 1600 දක්වා ගෙනහිල්ලා තියෙනවා. මේ රේණුක පෙරේර ආපු දවසේ ඉඳලා තමයි මේ සිද්ධිය මේ ආයතනෙ සිද්ධ වුනේ. අපි මේ මාස 14ක් ඉවසුවා. තවත් ඉවසන්න බෑ. සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කරපු සභාපතිත් එක්ක තවදුරටත් අපි කටයුතු කරන්න බෑ. ඒක නිසා කරුණාකර සභාපතිතුමා ලැජ්ජාව තියෙනවා නම් ඉවත් වෙලා යන්න. සභාපතිතුමාට අපි කියන්නේ මේක දිග්ගස්සල් නැතුව වහාම මෙතනින් ඉවත් වෙන්න. මිල්කෝ සමාගමේ දිගන කර්මාන්ත ශාලාවේ සේවකින් අද දහවල් කැම්පපෙයිදී කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඔනිලා සිටියේ වර්තමාන සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය ඉල්ලා අස්වේතු බවයි. සේවකින්ට ගෙවිය යුතු හිඟ වැටුප් ගෙවන ලෙසත් උද්ඝෝෂකින් ඉල්ලා සිටියා. අප මේ සම්බන්ධයෙන් මිල්කෝ ආයතනයේ සභාපති රේණුක පෙරේරා මහතාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ වැටුප් වර්ධක ලබා නොදෙන බවට නගන චෝදනා අසත්‍ය බවයි. ඔහු පැවසුවේ දැනට මිල්කෝ ආයතනයේ පාඩු ලබන බැවින් පසුගිය ජූලි මාසයේ සිට ජීවනාංක දීමනාව විචල්‍ය පදන මත සකස් කිරීම නතර කළ බවයි. එමෙන්ම සේවකීන්ට වැටුපට හා අනෙකුත් දීමනාවලට අමතරව 78,900 ජීවනාංක දීමනාවක් දැනටමත් ලබා දෙන බව රේණුක පෙරේරා මහතා ප්‍රකාශ කළා. ආයතනය විගණනය කිරීමට විගණන අංශයක් පිහිටවීමට පියවර ගත්තේ තමන් බවද සභාපතිවරයා සඳහන් කළා. එනිසා මාසයකට රුපියල් මිලියන 500ක ඉතිරියක් සිදුවන බවද රේණුක පෙරේරා මහතා සඳහන් කළා.